මං කියන්න ඕන අර කතාවක් තියෙන යුද්ධයේදී ඉස්සෙල්ලාම මියන්නේ සත්‍යය කියලා. මං හිතන්නේ මේ වගේ අර විවිධ ආකාරයට මිනිස්සු අනුමාන කිරීම සහ සමාජයට අනුමාන කිරීම සඳහා පෙළඹවීම ඇති වෙනකොටත් මෙවැනි අවස්ථාවකත් සත්‍යය මියන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම කල්පනා කරා අද ඉඳලා ඉදිරියට හැම දිනේම අනිවාර්යෙන් ප්‍රවෘත්ති නිවේදනයක් ලබා දීමට. එහිදී අපි මේ විවිධ මිත්‍යා, ඒ කියන්නේ මේ තියෙන කටකතා, ඒ පිළිබඳවත් පිළිතුරු සැපීමට අපි අද ඉඳලා සූදානම් වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ අපි මෙතෙක් කල නොකර කියන නෙවෙයි, අපි විශාල ප්‍රෙස් සංඛ්‍යාවක් තිබ්බා, ඊයේ තිබ්බා. නමුත් අපි දැන් අවධානය යොමු වෙනවා මේ කාරණාව සඳහා. මොකද දැන් උදාහරණයක් හැටියට දැන් මේ දැන් අපේ ඉන්න රෝගියා, මේ COVID-19 වැළඳුණු රෝගියා පිළිබඳව විවිධ සත්‍ය කතා සහ කටකතා යනවා. දැන් නවතම කතාව තමයි ඒ රෝගියාගේ පුතාට COVID-19 රෝගය පොසිටිව්, එහෙම නැත්නම් හැදිලා කියලා. මේක කිසිම සත්‍යතාවයක් නැහැ. ඉතින් සමහර වෙලාවට අපිට විශ්වාස කරන්න බැරි අයගෙනුත් මේ තොරතුර ලැබෙන සමහර ලාවට විද්‍යාත්මක පසුබිම් තියෙන අයත් අහනවා මේක පොසිටිව්ද කියලා. ඉතින් අත්ත වශයෙන්ම දැන් අපි කරලා තියෙන්නේ ඒ අය ඒ පවුල ඊටාම අපිත් එක්ක මේ ඊටා හොඳින් ගනුදෙනු කරනවා. ඒ අය බොහොම මේ සහයෝගිතාවයෙන් කටයුතු කරනවා. ඒ අනුව සුදුසුම් පියවර හැටියට ඒ නිවස තුලම ඒ අය රැඳිලා ඉන්නවා. ඒ අයට අවශ්‍ය කරන ආහාර පාන බාහිරින් ලබා දීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේ තව පුද්ගලයෙක් අර ඊට සම්බන්ධ රියදුරු මහත්මයෙක් ඉන්න, ඔහු තනියෙන්ම නිවසක ඉන්නේ, ඔහු සම්බන්ධෙන්නුත් ඒ කටයුත්ත කරනවා. ඉතින් ඒ නිසා ඒ ගැන කිසිවෙකුවත් කිසිම ආකාරයෙන් බිය යුතු නැහැ. ඒ වගේම මේ දරුවා ආනන්ද විද්‍යාලයට යන්නේ, ඒ නිසා මේ ආනන්ද විද්‍යාලයේ සමහර විශේෂයෙන්ම අපේ ගොඩක් වෙන්නේ මේ දෙමව්පියෝනේ කලබල වෙන්නේ පාසල්වල. එතකොට යම් කලබලයක් නෙවෙයි, ඇත්ත වශයෙන් මේ හුඟක් වෙන්නේ මේ කටකතා සහ මේ අපේ මේ ජංගම දුරකථනයේ තමයි මේ ගොඩක් දේවල් වලට හේතු පාදක වෙන්නේ. ඉතින් ඒ අනුව මම අද උදේම වසංගත විද්‍යාඥයන් දෙදෙනෙක් ආනන්ද විද්‍යාලයට යවුවා. එතකොට දැන් ඇත්ත තත්ත්වය තමයි මේ පළවෙනි එක මේ දරුවට මේ රෝගය හැදීමේ සම්භාවිතාව අඩුයි. නමුත් අපි කියන්නේ අපිට කියන්න බෑ 100%ක් හැදෙන්නේ නැහැ කියලා. නමුත් සම්භාවිතාව අඩුයි මේ විද්‍යාත්මකව කියන්නේ. ඊළඟට ඒ දරුවගෙන් පාසල් ඒ දරුව පාසල් ගියා ගිහිල්ලා තියෙනවා ඊයේ නෙවෙයි පෙරේදා දිනේ. ඔහුගෙන් වෙනත් දරුවෙකුට හැදීමේ සම්බන්ධතාවයේ ඊටත් වඩා ඊටාම අඩුයි. එතකොට ඒ අයට ඒ අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ වගේම පසු විපරම් කරනවා අර නිවසට දිනපතා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අනිවාර්යෙන් යනවා. ඉතින් මේක තමයි මේ රෝගියා සම්බන්ධ තත්ත්වය. ඒ වගේම මේ රෝගියාගේ අපි දන්නවා ඒ රෝගියා ගමන් කරපු ස්ථාන, ඒ සියලුම තැන්වලට අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගිහිල්ලා තියෙනවා, ගිහිල්ලා අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. දැන් ඊළඟට තව කාරණාවක් තමයි